වට වට කර මල් පිපෙන්න අට වට කර වැට බඳින්න තමන් හිසට තම අතමය සියට ගන්න රටත් එක්ක හැම දෙනාම පෙරටම එන්න ඉස්සරහට යන්න ඉස්සරහට යන්න ඉස්සරහට යන්න ඉස්සරහට යන්න ඇපිලි කිටිලි අනවින දොස් අතහැර ගන්න කෙනෙක් දියුණු වෙන වාදක සිනහ නගන්න නැගිටින විට වටු රැළමෙක් එක්ව නැගෙන්න ඉස්සරහට යන්න ඉස්සරහට යන්න ඉස්සරහට යන්න ඉස්සරහට යන්න රට වට කර මල් පිපෙන්න අට වට කර වැට බඳින්න තමන් හිසට තම අතමය සියට ගන්න රටත් එක්ක හැම දෙනාම පෙරටම එන්න ඉස්සරහට යන්න ඉස්සරහට යන්න ඉස්සරහට යන්න ඉස්සරහට යන්න කමට වැඩි ආයුෂ නැතයි සිතන්න ගුණ යහකම් මනුසත්කම් පෙරටම ගන්න ඌසත්කම මිනිසත්කම බව දැනගන්න ඉස්සරහට යන්න ඉස්සරහට යන්න ඉස්සරහට යන්න ඉස්සරහට යන්න වට වට කර මල් පිපෙන්න අට වට කර වැට බඳින්න තමන් හිසට තම අතමය සියට ගන්න රටත් එක්ක හැම දෙනාම පෙරටම එන්න ඉස්සරහට යන්න 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 තාත්තේ සපු මල්ල නාලකයවත් හදලා ගනීම ගැන එහෙම නන්දුවා අපේ ගේත් ඉක්මනින්ම හදලා ඉවර කරගන්න පුළුවන් වෙයි. එහෙමනේ පරාදිම අර ගොන්නාලකයට මුළු පඩියම දෙන්න පුරුන්දු. ඔන්න ඔන්න තාත්තගේ පපුවේ හාට් එක විතරක් නෙමෙයි ලෝභකමත් වැඩි වීගෙන එනවා. රෑතිසි නයිට් ක්ලබ් ගාන ගිහලා ෆෝන් එකවත් නැති කරගෙන දන්නේ. අද මොකෝ මේ බස් එක ආතල් එකට දුවන්නේ? අර මලයිලා ගොර ගොර ඇදilla දැහෙන්නවත් නැහැ. වෙනේ නාලකෝ කියන්නේ. බුදු
අතර මාත්‍යයා එරෙහිද යාගේ යාළුව කික්කරගෙන වෙන්න මේක හැදුවනිකම් බබාව දොස්තර කොල්ල හොඳ පොරක් වගේනේ අපරාධීය මම පිියා කොළුක් කර ඒද බලට මුළු ගෙඩියක් තිබුණට මොළ ගෙඩියක් නෑනේ මොනවා හරි දාජනාවක් කටේ ගාගත්තම උඹලා හිතන්නේ උඹලා මහ ලොකු චණ්ඩි කිය ඇත්තන ලොකෝ අය අතන ඇඟට කිසි පිට්ට ගන්න නෑ ඉස්බඩ මෙම්මගේ කොට ඉස්බඩ ඔට මුලේ කල්පනා කරලා බලහන්කෝ උඹලයි ගෙදර බඩගෙඩි දෙක තුනක්ම තියෙනව නේද අන්න ඒව පුරවන්න පුළුවන් විදිහට ලැබෙන සොච්චම වීදම් කරන් ඉගෙන ගන්න අර අහිංසක ධර්ම බඩි කින්නේ තියන්නේ නැත ඒක නම් ඉතින් ඒව තමයි ඒ වුණාට ඉතින් බඩියව ගෑණි ගෙදර දෙන්න පුළුවන් නෑ මාත් ජීවත් වෙන්න බෑ ඒ මට කියන කට හොඳයි දර්ශන කෝයාගේ ෂාප් 7 අනේ මොකද්ද දර්ශන මොකක් මේ භාගයක් පරක්කුද මොකද්ද පැටි ඔයාට මේ වෙලා තියෙන්නේ මේ දවස් දෙක තුනට ඔයාට මොනවා වෙලාද මන්දා බුම්ම ගත්ත ගමම්මයි මමීගේ වැරදි තමයි මේ සේරම මමීගේ වැරදි මේක හරි කතාවන්නේ මොකද්ද දැන් මමීගේ වැරද්ද මමද දැන් අර දර්ශනයක රණ්ඩු කර කර ඉන්නේ මම දර්ශනය ගැන කිව්වේ නෑනේ මමී යමක් කමක් තේරෙන කාලේ නම් මමීගේ ඩැඩිගේ ප්‍රශ්න රණ්ඩු විසඳුවෙත් මම. අන්තිමට ඒ සේරම විඳවන්න උනෙත් මට. සුලෝචනා. වෙනදටත් මම දර්ශනගේ වෙහිකල් වල ඔෆිස් ගියේ නෑනේ මමී. හොඳ වෙලාවට ඊයේ මම බස් එක නගින්න ඉන්න ඩැඩිව ඈත තියා දැක්කේ. එවිලි ඩැඩි මාව දැක්කනම් අර ජීවිතේට ওই බස් එක යන්න බැරි වෙනවා. මං කරපු බුරු සේරම අහු වෙනවා. එහෙනම් ඉතින් දැන් ප්‍රශ්නයක් නැහැනේ. ඩැඩි ඔයාව දැක්කේ නැහැනේ. ඉස්සරහට යන්න. ඉස්සරහට යන්න. ඉස්සරහට යන්න. ඉස්සරහට යන්න. මෙන්න තියෙනවා තමුන්ගේ හම්සි මේ වගේ එකද ආයෙත්ින් පිළිඋලුප කරගෙන දෙනවා මගේ කමිස කියලා තර්ජන ගර්ජන අවශ්‍ය නැහැ හොඳට හොදලා මැදලා පිරිසිදුව තියෙන ඕම්මා මාරු සුවදක් මේ සුවඳතියා මාළඳ ඔබ අරන් යන්න මල් සුවඳ කොහම වුණත් මා ජනතාව අතර ගැවසෙන රස්සාවක් කරනකොට අපි පිරිසිදුව ඉන්නවා එතකොට තමයි කොන්දොස්තර වුණත් දොස්තර වගේ වෙන්නේ මගේ ජනතාව කැමති වෙන්නේ දොස්තර මාත්‍යලන් කියයි
අපිට තියෙන ප්‍රශ්න දැන් අපි විතර. ආඩද ප්‍රශ්න නැත්තේ. ඇයි ප්‍රශ්න බීන් වැඩි කරගන්නේ? ඔය ප්‍රශ්න ඇති වෙන්නේ බේබදුකම නිසාන. ඔය බීම අත්හැරියාම හැම ප්‍රශ්නයක්ම විසඳෙනවා. පොඩ්ඩේ වෙන්නේ ඊයේ වගේ බෙල්ල කඩා ගන්නයි. මගේ කොණ්ඩේ කලයකට අද හොඳ ප්‍රතිචාරයක් ලැබේ. I'm change new generation. බස් එකේදී මුදල් පරිහරණය කරන විදිය පෙන්වන්න. මුදල් නෝට්ටු තියෙන්නේ නමලා ඇංගලි 80 වබා ගන්න නෙමෙයි. මෙන්න මෙහෙට දෙන්න. මෙන්න මෙහෙම. ගන්න. කරන්න එපාවම මෙන්න මෙහෙම. දැන් තව ටිකකින් අපි බැංකු මහත්තයාගේ අඩවියේ. ඔන්න මතකනේ? බස් එකට නගින්න බරක් වුණා කියලා එරවිලි බෑ. තම්සේ ඔය යුඹ බම්බලන් ගොනා මීම මීහරක බෑ. මං කියලා දීලා විදියට හතකුණා හිනා වෙලා සුබපතන්න. දෙන්න මේ මෙන්න මෙහෙම. හොඳයි සර්. දෙද්දකි ඒ දොස්තරගෙන් දිනවද? මෝනිකන් දොස්තර හොඳයි තවා කිය. මන්නිකන් චවුතව. දොස්තර කොල්ලත් මගේ පෙනුමට කොරවේ. ගුඩ් මෝර්නින් කවුන්ටර් මහත්තයා. උදෑකින් මට දෙන්න.
මං කැමති උදව් කරන්න. මං කැමති උදව්. කොයි මු ආයේ මස්. මෙද්දකින් කාල කන්නේ කොහෙද? ඇයි මාත් බලාගෙන ඉන්නේ? නාගින්න නාගින්න නාගින්න. හිමි හිට නාගින්න. අපිට කිසිම කලබලයක් නැහැ. මේ පාරමු දොස්තරයාගේ භාෂාව දානවා. දෙන්න මාත්ව දෙන්නද? මේකේ බර. මේකේ කාසි ගැටුවක් තියනවද? ගැට. ඩොලර්. ගැට. ඇයි මාත්ව කල්පනා කරන්නේ? නගින 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 එමේ ඉත නගින්න. නැගලා කැමති ආසනයක් තෝරගන්න. නෑ මම මේ කල්පනා කළේ මල්ලි නැත් දවස්වල මේකේ ටිකට් කඩපු කාලකන්ණි කොන්දකෝ කියලා. I am here. සුබ උදෑසනක් වැඩගත් මහත්මයනි. සුබ උදෑසනක්. සුබ උදෑසනක්. ඉතින් ඉතින් වාඩියලු වාඩියමු. අපේ මේ කොන්දොස්තර මහත්තයා කියපු විදිහට. ඒත් මම මේ කොන්දොස්තර මල්ලිගෙන් ඇහුවා මේ ડોක්ටර් සනා කෝ කියලා. මට ඇහුණා මට ඇහුණා. ඒකත් තමයි. අනේ. හරියට ඉස්කෝලේ යන පුංචි කොල්ලෙක් වගේ. හරියට අම්මා තාත්තා දැක්කා වගේ. මේ බැංකු මහත්තයාගේ අම්මයි තාත්තයි තාම ඉස්කෝලේ යනවද? හරි. එයා කියපු විදිහටම වැඩේ කරා. දැන් ඉතින් බාප්පලා පුතාලා හැමෝගෙම මනාපේ මට තව. අපි ඉති ලස්සන නැති උනට කැතෙන් අඩුවක් නෑනේ. එයා කියපු විදිහට චන්දේ කාලෙට මැති අමිතිවරු චන්දදායකින්ට පෑගෙන්න දාන්නේ මේ මනාප වශය තමයි. මරේ මරු. මහා මනාප වශිය ඔබේ සිද්දිනා ගැනීමට කැමති කවරෙකු හෝ පාද ස්පර්ශයට යොමු කරන්න ප්‍රතිඵල අද්දුටුවයි. මොනවද මේ පුංචි අකුරු වලින් තියෙන්නේ? කොන්දේසි පූසම්බල්ලම් වැනි සතුන් වශී කුඩු මතින් යාම පැය දෙකක් යනතුරු වළක්වා ගැනීමට වග බලාගත යුතුයි. මොලා ඕබල්ලම් පුසා. මහා මනාප වශය. Hello Suddhi, good morning.